අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසකට බලපෑම එල්ල වී තිබෙනවා. වැසි තත්වයත් සමග පුත්තලමේ පහත් බිම් රසක් තවමත් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. කඩුපිටි ඔයහා හැමිල්ටන් ඇල පිටාර කැලිම නිසා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටව තිබෙනවා. සියලුම ගංගාවන්වල පාහේ ජල මට්ටම් සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය හරහා ගලා බසින අත්තනගලුවේ ද්‍රෝණියේ ජල මට්ටම තරමක් වෙන ගංගාවලට වඩා ඉහළ මට්ටමකට පත් වුණා. මේ තත්ත්වය තවදුරටත් පවතිනවා. වාරි මාර්ග ජලාශවල සමස්ත ජලධාරිතාවය 77%ක පමණ මට්ටමක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. පුත්තලමට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනත් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. කැලණිය තොරණ හන්දිය සහ වනවාසල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක්ද ජලයෙන් යටව තිබුණා. පහත් බිම් ජලයෙන් යටව තිබීම නිසා සාමාන්‍ය ජන ජීවිතයටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරිපත් කරනවා මම මේ වතුර ඉන්න කොහමද ලියුම් ලිය. ඊට වඩා මං කිඹුලා කිඹුලා ඉන්න කොවිලෙත් පැනම සැරෙන් සැරේ ඒකනේ බය. බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 9419ක් වන අතර එයින් පුද්ගලයන් 35,357ක් බලපෑමට ලක් වෙලා තිබෙනවා. 3 දෙනෙකු තුවාල සිදු වෙලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිරන්තරයෙන්ම යූසුලුව මේ සඳහා මැදිහත් වෙලා තියෙනවා. හදිසි අවස්ථාවක් සිදු වුණොත් ඒ සඳහා නිරන්තරයෙන්ම මැදිහත් වීම සඳහා මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනය ඔස්සේ යම්කිසි ආපදාවක් සම්බන්ධයෙන් තමුන්ට දැනුම් දීමක් කරන්න තිබේනම් ඒ දැනුවත් කරන්න. ගාලට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ ගාලෙත් ප්‍රදේශ රසක් ජලෙන් යටව තිබුණේ මෙලෙසිනුයි. අක්බීමන, තොටලඟ, තලගහ, වලහන්තුව, පින්නතුව, යක්කලමුල්ල, ඉමතුව සහ වඳුරප ඇතුළු ප්‍රදේශ රසක කුඹුරු වගාවලටද ජල ගැල්මින් හානි සිදු වී තිබුණා. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ මුලසිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නම දිස්ත්‍රික්කයේ කිරියැල්ල, ඇලපාත, කලවාන, ඇහැලියගොඩ, අයගම, කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර දෙක යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කරන ලැබුව අතර ඊට අමතරව බදුර දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බදුල්ල, හප්තලේ, හාලියල සහ ඇල්ලන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලිඳුනුවර, වලල්ලාවිට, හොරණ, අගලවත්ත, දොඩංගොඩ සහ ඉංගිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, පස්බාය කෝරළේ, කඩවත් සතර සහ ගඟවට කෝරළේ, උඩුදුම්මර, යටිනුවර සහ ගඟ ඉහළ කෝරළයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, දෙහිවවිට, යටියන්තොට, මුලත් කොහොපිටිය, කෑගල්ල, දරණියගල, මාවනැල්ල, වරකපොල සහ රුවන්වැලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කුරුණෑග දිස්ත්‍රික්කයේ අලව්ව, පොල්ගහවෙල සහ නාරම්මලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නම දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, පැල්මඩුල්ල, ඕපනායක, කහවත්ත සහ නිවිතිගලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර එක යටතේ විමසිලිමත් භාවිතා සිටින නිවේදන නිකුත් කරන ලැබුව අතර මෙම නිවේදන අද පසු 4 දක්වා ක්‍රියාත්මකයි.
නිතිදි කොටසේ වර්ෂාපතනයේ තවදුරටත් පවතිනවා. මේ අනුව බස්නාහිර, සබරගමු, දකුණු, ඊට අමතරව මධ්‍යම සහ වයඹවගේ පළාත්වල කඩින් කඩ වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි දිවයිනේ සෙසු පළක් ගත්තොත් උතුරු උතුරු මැද වගේ පළාත්වල වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අනෙකුත් පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තමයි තියෙන්නේ. මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ රළ මීටර් 2.53 අතර ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. බෙංගාල බොක්කාවට ප්‍රදේශයේ තියෙන අඩුපීඩන කලාපයේ ඉදිරි දින කීපය තුළ පීඩන අවපාතයක් වෙමින් දිවයිනෙන් ඈතට ගමන් කරනවා. මේක බොහෝ විට අපේක්ෂා කරන්නේ බංගලාදේශ චිතගොන් පැත්තට ගමන් කරන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.